සතමතින් නොදකින සිටන් හද ලගින්ලදිින විිශ්මයේ හැමවිම සරසා කියා දෙමුණේ ප්‍රමයයි ශ්‍රී වචනයි අළමුුවන දේව ප්‍රකාශනය ධානියල්දිවැස් ප්‍රසාධිතුමාන්ගේ පොතෙන් උපුටාගත් පාටයකි. මාකී දෙවිස්වාමින් වහන්සේට මම පාපුච්චාරණයක් කරමින් මෙසේ යාඥා කෙළමි අහෝ සමිධානන් වහන්ස ඔබ වහන්සේ උත්තුම වූ බියකරුවූ දෙවියන් වහන්සේය. ඔබට ප්‍රේමකොට ඔබේ ආඥා රක්ෂා කරන්නන්ට, කරුණා කරන සේක ගිවිසුම ප්‍රක්ෂා කරන සේක දෙවන් වහන්ස අපි පෞ කෙළමෝ අයිතුකම් කෙළමෝ දෘෂ්ටකම් කෙළමෝ කැරලි ගැසීමෝ ඔබේශීක්ෂාවලින්ද විනිශ්්‍යවලින්ද ඉවත්ව ගියමෝ ඔබ වහන්සේගේ නාමෙන් අපේ රජවරුන්ටත් අපේ අධිපතින්ටත් අපේ පියවරුන්ටත් රටවැසියන් සියල්ලන්ටත් කතා කළ ඔබේ සේවක දිවැසිවරුන්ට අපි ඇහුම්කම් නොදුන්නෙමෝ අහෝ ස්වාමිණ ධර්මිෂ්ටකම ඇත්තේ ඔබටය එහෙත් අප හැමට ඇත්තේ මුහුණ පෙන්නන්නට බැරිතරම් ලජ්ජාවය ඒ ලජ්ජාවට පත්විය සිටින්නේ ජුදාවේ ජනයා හා ජෙරුසලමේ පුරවැසියන් වන අපි හැමය ඔබට විරුද්ධව ද්‍රෝහිකම් කලනිසා ඔබ විසින් පන්නා දමනු ලැබ අහල පහළ හා දුරබැහැර සියලු රටවල සිටින සකල ඊශ්‍රායිල්වරුන්වන අපි හැමය. සමිධානන් වහන්ස අප ඔබට විරුද්ධව පෞකර ඇති නිසා අපට එනම් අපේ රජවරුන්ටත් අපේ අධිප්‍රතිීන්ටත් අපේ පියවරුන්ටත් ඇත්තේ මුහුණ පෙන්වන්නට බැරි ලජ්ජාවය. උන්වහන්සේට විරුද්ධව අප කැරලිගසා ඇති නමමුත්. අපේ දෙවස්වාමින් වහන්සේ දායන්විතය ක්ෂමාගුණයෙන් යුක්තය අපේ සමිධානන් වහන්සේට අපි කීකරු නොවමු උන් වහන්සේ සියදිවැසිවරුන් ලවා අප ඉදිරියේ තැබු උන් වහන්සේගේ උපදෙස් අනුව අපි නොහැසිරුනෙමු දේව වචනය මෙසේය ශුදවර ලෝක්තුමන්ගේ සුවිශේෂයෙන් උපුටාකත්කොටසකේ ඔබේ පියාණන් වහන්සේ දයානුකම්පා ඇතිව සිටින්නක් මෙන්ම ඔබද දයානුකම්පා ඇතිව සිටින්න අනුන් විනිශ්චනු කරන්න එවිට ඔබත් විනිශ්ෂ කරණනු ලැබේ අනුන් වරදට පත් නුකරන්න එවිට ඔබද වරදට පත්කරණනු ලබේ සමාව දෙන්න එවිට ඔබටද සමාවදනු ලබේ අනුන්ට දෙන්න එවිට ඔබට අද දෙනු ලැබේ ඔහු නියම මින්ම පිරී ඉතිරීයන තරමට එය සොලව සොලවා තලතලා ඔබගේ ඔඩොක්කුවට මැනදමන්න හුය ඔබ යම්මින්මකින් මැන දෙන්නහුද ඒ මින්මින්ම ඔබටත් ආපසු මැනදනු ලැබේයයි වදාලසේක. සුවිශේෂවා කෙනම් එසේය? අපි හැමෝටම අපේ ජීවිතයේ විවිධ අවස්ථාවන්වල විඩ තැන්වලදී දේවල් ලැබෙනවා. මේ දේවල් ලැබෙන කොට ගොඩක් වෙලාවට අපි කරන දෙයක් තමයි. ඒ ලැබෙන දෙයක්ත් එෙක්ක අපි සංසන්ධනය කරන. සහර වෙලාවට අපි කියනවා මේක හරි නෑ, මේක මට ගැලපෙන්න්නේන. අයුයෝ, මේක මල්ලඟ තියෙනවනි. මේක පාට හරි නෑ. මේක මල්ලඟ තිබ් එකට වඩා පරණයිනි, මේක බ්‍රෑන්්ඩ එක හරිනෑ. මේ විදිහට, අපිට දෙයක් ලැබෙනකොට අපි ඒ දේවෙනුවෙන් ප්‍රශංසා කරනවා වෙනුවට ස්තතිකරනවා වෙනුවට ඒද ලැබිච්ච නිසා, ඒ ගැන සතුට වෙනවා වෙනුවට අපි ගොඩක්ම කරන්නේ ඒ ලැබිච්ච දේගැන අසතට වෙනක ඒ ලැබෙච්ච දේගැන හිතලා. අපි ගොඩක් වෙලාට ලැබෙන දේවල් ගැන හිතනවා ලැබෙන දවල් ගැන අපි බලාපොත්තුවයෙන්වා හැබැයි අපි දෙන දේවල් ගැන, අපි වැඩිය හිතන්නේ නැතුව. ි හැමතිස්සෙම දෙන දේට වඩා දෙයක් ලැබෙනවා නං අපි සතුට වෙනවා. හැබැයි ජේසුස්මීන් වහන්සේ මේක වෙනස්ම විදිකට අද අපිට කියනවා. අපි මැනල දෙෙන මින් මෙන් ඔබ යම්කි සිමින්මකින් දෙනවාද ඒ මින් මෙම තමයි ඔබටත් දෙනු ලබන්නේ. අනේ නිසා උන්වහන්සේ කියනවා විනිශ්ව කරන්න එපා බ විනිශ්වත් පත් වෙන්න නැහැ. තව කෙනෙක්ක වරදට පත් කරන්න එපා එතකොට ඔබත් වරදට පත් වෙන්නේ නැහැ. සමාව දෙන්න එතකොට ඔබටත් සමාවල් ලැබෙනවා. උන්වහන්සේ පැහැදිලිව කියන්නේ. අපි මොන විදිහටද අපේ ජීවිතයෙන් දේවල් නික්මයන්නට සලස් වන්නේ අනිත් අයට දෙන්නේ අන්න ඒ විදිහටම තමයි, ඒක හරියට බූම රංගයක් වගේ, අපේ ජීවිතයට කැරකිලා ආයමත් ඒ දේවල් ලැබෙන්න පටන්ගන්නවා. ඒ නිසාම තමයි උන්වහන්සේ පටන්ගන්නේ හරි ලස්සටල් දේ වචනය. ඔබේ පියාණන් වහන්සේ, දෑනුකම්පා ඇතිව සිටිනාක්මෙන් ඔබත් දෑනුකම්පා ඇතිව සිටින්න. උන්වහන්සේ හැම මොහොතකම හිතුවේ මම මොනාද මගේ ජනතාවට දෙන්නේ. මං මොනාදමට ආදරය කරන මිනිස්සුන්ටදෙන්නේ. ඒ ආදරුන් වහන්ස කොච්චර දුන්නනාද. උන්වහන්සේගේ එකම පුතාවක්, උන්වහන්සපිට තෑගි කරා නේද. හැබැයි. උන්වහන්සේ කිසිම දෙයක් ඒ විදිහටම බලාපොරොත්තුනේ නෑ. උන්වහන්සේ ආදරයේ ඒතරම් දුන්නට. වහන්සට මිනිස්සුන්ගෙන් ඒ ආදරේ ගොඩක් ලැබුණේ අඩුවෙන්. ඒ නිසාවෙන්ම මෙනෙහි කරන්න. දේවල් ලැබෙනවාට වඩා මගෙන් මොන දේවල්ද ලැබෙන්නේ. මගෙන් මොන දවල්ද අනිත් අයට මම කරන්නේ. අන්න ඔබ කරන දේ අනුව ඔබට ඒ විපාකයත් ආයමත් ලැබෙනවා කියන එක අමතක කරන්නටපා. ඒ නිසා හැමතිස්සෙම හොඳම දේ දෙන්න. හොඳම දේ දෙන්න. ඔබ ළඟ තියන එකම දේ වුනත් සමහර වෙලාවට ඔබට දෙන්න අවස්ථාවක් ආවෝතින් ඒදේ ලබා දෙන්න. පැකිලෙන් එපා. එ මකද මෙවුන්වහන්සගේ වචනය නිසා. ඔබ යම් කිසිමින්මකින් දෙනවාද ඒ මින්ම ඔබටත් නැවතත් දෙනු ලැබේ. ඒ නිසා. ලැබෙනදේට වඩා ඔබෙන් දෙන දේ ගැන හැම මොහොතකම සැලකිලිමත් වෙන්න. ඒ දේ නිර්ලෝබීව. ඔබේ ජීවිතයේ අනිත් හැම කෙනෙක්ටම දෙන්න උත්සාහ කරන්න.